අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත රෝහල් කටයුතු සහ විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් වාරණය නොතකා 6 වන දිනටත් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනේ වාරණය කඩ කරමින් කටයුතු කිරීම නීති විරෝධී වැඩට ආවේ නැතිනම් සේවය අත්හැරියස්සේ සැලකීමට හැකි ජේෂ්ඨ නීතිචීන් අවධාරණය කරයි මෙහි විසඳන්න බැරි නම් අපි යනවා ජාත්‍යන්තරයට වෘත්තීය සමිති පවසයි ජනපති කරන්න ඕන වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරන එක මේ ප්‍රශ්නේ උඩු දුවන්න දෙන්න එපා හිටපු සෞඛ්‍ය ඇමති රාජිත කියයි ලෙඩ්ඩුන්ට පුළුවන්ද සෞඛ්‍ය වැටුප් විෂමතා විසඳන්න ළමයින්ට පුළුවන්ද ගුරු වැටුප් වැඩි කරන්න මගීන්ට පුළුවන්ද දුම්රිය ප්‍රශ්න විසඳන්න අද white and black තුලින් පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් කිරීමයි අවශ්‍ය ජනපති අවධාරණය කරයි ගත වූ දින 13ට කොවිඩ් රෝගීන් 15843ක් කෘෂිකර්ම ඇමතිකම ඉල්ලන පොළොන්නරුවේ ගොවීන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයින් කබ්‍රාල්ගේ ගෙදර යන්න ලෑස්ති වෙයි. රඹුක්කන කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරුණු පහක් සහ පලිඟු කරුණු තුනක් අතුරුදන්. දැන් දේශීය පුවත් රෝහල් සේවා කටයුතු හා විදුලි බල සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අධිකරණ වාර්ණ නියෝගයේ දනතකමින් වැඩ වර්ජනය කරන පසුබිමක් තුලයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඊයේ මැදම රාත්‍රියේ නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා. ඊට අමතරව සෞඛ්‍ය සේවාවද එම ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා. ඒ අනුව රෝහල් කටයුතු, සාත්තු නිවාස, බෙහෙත් ශාලා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම්, රැකවරණ, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම යන සේවා මෙම ගැසට් නිවේදනයේ ප්‍රකාරව අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා. 2022/2/11 දින අංක 2266 ඇල ඉරාක් 55 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඉහත සඳහන් සේවාවන් එනු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනවා. දැන් ඇත්තටම ගත්තොත් මේ දේශපාලන දෘෂ්ටි කෝණිකින් නොබැලිය යුතුයි. මේ වගේ නෙමෙයි තවත් අවස්ථා අපි ලංකාවේ දැකලා තියෙන ඉතිහාසය තුළ අවසාන වශයෙන්ම රජයකට පවා සිදු වෙනවා ඒ අත්‍යවශ්‍ය සේවා කරන්න. ඒක සෞඛ්‍ය වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, වෙන ඕන දෙයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථා තුළින් මූලිකම රජයේ අයිතිවාසිකම ආරක්ෂා කරලා දෙන්න ඕනේ. අපි දන්නවා අදිසි නීතිය පවා දිගින් දිගට ගෙනියන්න බෑ. ඒක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න ඕනේ. එතෙක් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න රජයේ මැදිහත් වෙනකොට රජය විසින් පාවිච්චි කරන එක තමයි රජය විසින් ඇත්ත වශයෙන්ම ඒව හදිස්සිය අවස්ථා යටතේ අදාළ මහජන ආරක්ෂක පනත යටතේ ඇති කරලා තියෙනවා. මේ ආයතන දෙකක් සම්බන්ධයෙන් තියෙනවා. එකක් විදුලි සැපයීම සම්බන්ධයෙන්, අනිත් එක රෝහල් වල ඒ කාර්ය මණ්ඩලයේ සම්බන්ධව අත්‍යවශ්‍ය සේවාව කරලා තියෙනවා. ඉතින් මා දකින විදිහට මේ කිරීමට ප්‍රධාන හේතුව පෞද්ගලික දිනවල රෝහල් පිරිස් විසින් කරනු ලබන ක්‍රියාවලිය සහ විදුලි සැපයීම සම්බන්ධව ඒ පුද්ගලයන් හිතුමතේට විදුලි කප්පාදුව සිදු කිරීම සම්බන්ධ සැලකිල්ලට භාජන කර ක්‍රියා තමයි පෙනී යන්නේ. දැන් මේ ගැසට් එක කොපමණ වර කාලකට වළංගු වුණද කිසිම දායක මොහොතක වෘත්තිකයක් ගත නොහැකිද? නෑ, ඒ කිසිම සේත් එවැනි දෙයක් නෑ. අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කිරීම කරනු ලබන්නේ යම් කිසි කාල සීමාවකට. නමුත් ඒක යම් කාල සීමාවක් පසුව රජයට පුළුවන් ඒ අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය ක්‍රියාත්මක නොවන ආකාරයට ක්‍රියා කරන්න. ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය සේවා අතරට එකතු කරලා තිබෙනවා විදුලිය, සෞඛ්‍ය. ඒ අතරින් මා විශේෂයෙන්ම ඒ මහ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එතුමා ගත්තේ තීන්දුව තාමත් හොඳ තීන්දුවක් කියන එක අපි මේ අවස්ථාවේදී අපි තීරණය කරනවා. ඒ වගේම අපි අගයනවා. හැබැයි ඒ තුලින් වෘත්තීය සමිති වෘත්තීය අරගල මර්ධනය කිරීමට සිදු වුණොත් අපි ඒට එරෙහි වෙනවා කියන එකත් මේ අවස්ථාව මතක් කරනවා. අධිකරණයේ විසින් වාර්ණ නියෝගයක් නිකුත් කර තිබියදීත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් සිය වර්ජනය ක්‍රියාත්මක කරමින් සිටිනවා. අද වර්ජනය ක්‍රියාත්මක වන්නේ 6 වන දිනටයි. වාර්ණ නියෝග නිකුත් කර තිබියදී ඒ සැලකිල්ලට නොගෙන කටයුතු කිරීම අධිකරණයට සිදු කළ අපහාස කිරීමක් සේ සලකා කටයුතු කළ හැකි බවයි ප්‍රවීණ නීතිඥින් පෙන්වා දෙන්නේ.
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කළ වර්ජනයට අදට දින 6යි. මේ විදිහට අහිංසක රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගනිමින් මේ කරන වර්ජනය කෙතරම් මානුෂීයද යන්න හැම දිනාම සිතා බැලිය යුතුය. එවැනි පසුබිමකයි වර්ජනය වහා නවතා දමන ලෙස කොළඹ දිසා අධිකරණයේ පසුගියදා වාරණ නියෝගයක්ද නිකුත් කළේ. කෙසේ වෙතත් වාරණ නියෝගය මෙතෙක් තමාට ලැබුණේ නැති බව දන්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිතිය මේ විදිහට හිතාමතාම කටයුතු කිරීම කෙතරම් අයුක්ති සහගතද. සැබෑවටම වාරණ නියෝගයේ නොතකමින් වෘත්තීය සමිතිය කටයුතු කිරීම වක්‍රාකාරයෙන් අධිකරණයට අපහාස කිරීමක්. ඒ අනුව මෙහි ඇති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතාගෙන් අප විමසීමක් සිදු කළා. මේ වාරණ නියෝගයේ සාමාන්‍යයෙන් නිකුත් කරාට පස්සේ ඒ අදාළ වගඋත්තර කරු ඒ සම්බන්ධව තිබෙන ආයතනයට ගිහිල්ලා බාර දීමක් සමයි සිදු කරන්නේ. එතකොට නීතිමය කාරණාවෙන් ප්‍රයෝජනට අරගෙන ඔවුන් ඒන් මගහරිමින් සහ කාර්යාලයේ වසා දමමින් ක්‍රියා කරනවා. ඊට පස්සේ මාධ්‍යයට ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා අපට මේක ලැබුණේ නැහැ කියලා. ඉතින් මා දන්නේ මෙය කතරම් දුරට නීතිගරුක පුද්ගලයන් හැටියට ඔවුන් එසේ කරනවාද කියන එක මේක තාක්ෂණික කාරණාවක්. ඒ අය අධිකරණයට මගහරින ඒ කියන්නේ අධිකරණ නියෝගයට පටහැනිව ක්‍රියා කරලා කියනවා කියලා පේනවා නම් ඔවුන් එසේ ප්‍රකාශ කළා වුණාට ඒක ඔප්පු කර ගැනීමට හැකියාව තියෙනවා නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 792 වගන්තියේ යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඒ අදාළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. සංගමයේ සදාන් කරන්න ඔවුන්ට ලිඛිතව අතට මේක ලැබුණ නැහැ කියන කාරණාව. ඒකට මොවුන්ට දෙන දඬුව මොකද්ද මේ? සිවිල් නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ ක්‍රියාපටි පාටිය තිබෙනවා. ඒකෙදී ඔවුන්ට පැමිණීමට නොතිස් නිකුත් කරලා තියෙන අවස්ථාවේ ඔවුන් මිනියට පසුව දෙවෙනි කාරණාවක් ඒ කියන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලි කිරීම කරාට පසුව ඒක පිළිගන්නේ නැත්නම් ඔවුන්ට එරෙහිව දඩ මුදල් නියම කිරීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අධිකරණයේ සිර දඬුවමක් පවා නියම කිරීමේ හැකියාව ඒ අවස්ථාවේදී ලැබෙනවා. වාරණ නියෝගයන් නිකුත් කළා. ඒ වාරණ නියෝගය නිසි පරිදි ඒ වෘත්තීය සමිති වලට sannivedanaya වෙලා ඒ sannivedanayen පස්සේ ඒ අය ඒක අසඟල අරගත්තට ඕ ඒ අයට කියවා දුන්නාට පස්සේ තවදුරටත් මේක කරනවා නම් ඒ වෘත්තීය සමිති කරන්නේ ඒ නායකයන් කරන්නේ අනිවාර්යයෙන්ම අධිකරණයට අපහාස කිරීම නීති අනුව ඒගොල්ලන්ට ඊට පස්සේ අධිකරණය විසින්ම කටයුතු කරනු ලබනවා. අධිකරණයට අපහාස කිරීම මත අනිවාර්යයෙන්ම අධිකරණය වෙත ගිහිල්ලා ඒගොල්ලෝ කරුණු දක්වනවා. කරුණු දක්වාට පස්සේ ඒ අයට සිදු වෙනවා යම් කිසි ආකාරයේ තීරණයකට එළඹෙන්න අත්‍යවශ්‍ය වයටදී අතවශ්‍ය මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පළ කළේ මෙවන් අදහසක්. සාමාන්‍ය නීතිපතිවරයා උසාවියට යන්නේ රජයේ පාර්ශ්වයේ වශයෙන්. මහජන පාර්ශ්වයේ වශයෙන් නෙවෙයි. මහජනයාගේ තියෙන සිවිල් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් සඳහා නෙවෙයි. ඇත්තටම මෙවැනි එක් සඳහා උසාවියට යා යුත්තේ එක්ක මහජනයා කීප දෙනෙක්. එක්ක සෞඛ්‍ය සේවකයෝ. නමුත් මේ වෙලාවේදී කෙලින්ම මේකට උසාවි කියලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව මේ වෘත්ති සමිතියත් එක්ක වාඩි වෙලා අමාත්‍යවරයා මට්ටමින් මේක විසඳන්නට බැරි නම් ජනාධිපතිතුමා මේක කට්‍යත් එක්ක සාකච්ඡා කරලා යම් විසඳුමක් දෙන එක තමයි ඉතාමත්ම හොඳ තත්වය. එහෙම ඇරෙන්න මෙවැනි දඩබ්බර තීන්දුව මගින් මෙවැනි ප්‍රශ්න निराකරණය කරන්න වෙන්නේ නැහැ. අපි දැක්කා ඊයේ දවසේ අංගොඩ මානසික රෝහලෙන් රෝගීන් පැන යාම සම්බන්ධයෙන් අපිට චෝදනා කරලා තිබ්බා. ඉතින් මේවා මාධ්‍ය හරහා වැරදි චිත්‍රයක් රට තුළ හදන්න ඉතාම සැලසුම් සහගතව කරන උපක්‍රම විදිහට අපිට පේනවා. සමහර මාධ්‍යවේදීන්ගේ හැසිරීම දිහා දැක්කහමත් අපිට ඒක ඉතා පැහැදිලිව කියන්නට පුළුවන්. අංගොඩ මානසික රෝහලේ රෝගීන් පැන යාම කියන එක දිනපතා සිදුවන්න. අංගොඩ මානසික රෝහලේ රෝගීන් පැන යාම සම්බන්ධයෙන් වගකීම්ත්තේ ඒ රෝහලේ ආරක්ෂක අංශය. ඒ වගේම බිබිල රෝහලේ රෝගියෙක් මිය යාම සම්බන්ධයෙන් ඉතාම සාවද්‍ය පුවතක් සෞඛ්‍ය වෘත්තීය සමිති වෙත බැර කරන්නට උත්සාහ කරලා තිබ්බා. අපි ඒ ගැන හොඳින් හොයලා බැලුවා. ඒ රෝගියා කොවිඩ් ආසාදිතයෙක්යි සැක කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ නැතුව දීර්ඝ කාලයක් තියලා තියෙනවා. ඒ වගේම ඒ රෝගියාට ස්කෑන් එකක් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ස්කෑන් එක කරන්නේ අපිත් එක්ක මේ වෙලාවේ වර්ජනය කරන වෘත්තීයවේදී නෙවෙයි. ඒ නිසා ඒ ස්කෑන් එක ප්‍රමාදය පිළිබඳව අපිට වග කියන්නට හැකියාවක් නැහැ.
පහසුකම් නැතුව ශල්‍ය කර්මයක් කරන්න ගිහිලා රෝගී ජීවිතයක් හානි වුණා නම් අපි බරපතල විදියට ඒකට කනගාටු වෙනවා නමුත් අපිට ඒකට වග කියන්නට බෑ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනවා ඔබ මේ තල්ලු කරමින් ඉන්නේ 65000ක් වූ බහුතරයක් අතිබහුතරයක් ඔබට ඡන්දේ දීපු පිරිස් තමයි ඔබෙන් ඉවතට තල්ලු කරමින් ඉන්නේ ඒ නිසා අපි පාර්ලිමේන්තුව තුල ඊයේ කරපු විවේචන පිළිබඳ අපි උපේක්ෂාවෙන් බලාගෙන හිටියා අපි මතක් කරන්න කැමති මහජන නියෝජිතින්ට ඔබලා පහුගිය කොවිඩ් 19 ආරම්භක කාල සීමාවේ සීත කාමරවලට ඡන්ද දීපු මිනිස්සු අමතක කරලා ඉද්දි වැඩ කරපු මිනිස්සු තමයි අද වෘද්ධිය සම්ති ක්‍රියාමාර්ග නිර්තලා ඉන්නේ බොරු සෝබන විවේචන නැතුව බිමට ඇවිල්ලා මේ ගැටලුව ගැන සැබෑවටම අපිත් එක්ක කතා කරන්න මේ ගැටලුවට සැබෑ විසඳුම් දෙන්න උත්සාහ කරන්න අපි ලෑස්ති මැදට ඇවිල්ලා මේක විසඳ ගන්න කෙසේ වෙතත් මේ ගැටලුව රට තුල විසඳ ගන්න බැරි වුණොත් අපි අන්තර්ජාතික වශයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමග ගනුදෙනු කරලා හරි විසඳ ගන්න දැනට තල්ලු වෙමින් ඉන්නවා කියන එකත් අපි අවධාරණය කරනවා වෘත්ති සමිති කුමන ප්‍රකාශ කළද අනුරාධපුර රෝහලෙන් අද අසන්නට ලැබුණේ වර්ජනයේ නිසා ජීවිතයක් අහිමි වූ බව කියන අවාසනාවන්ත සිතියා මේ මෙතන විදලා අර ඇතුලේ හුලං තියෙන නිසා මේ බටයක් දැම්මා කිව්වා කල්යගාරි ස්ට්‍රයික් කිව්වා එතන ගියපුවාම ස්ට්‍රයික් කිව්වා ඔළුව විතරයි අරන් තිබුණේ මේ මම පුතාර කරපු දේ අනික රෝගීන්ට කරන්න එපා කියනක මම ඉල්ලීම් කරනවා සීමිත පිරිසක් ඇත්තටම මේ සේවයේ රාජකාරියේ නියැලිලා හිටියා නමුත් නිසි ප්‍රතිකාරේ මේ ලබා ගන්න බැරි වුණා මගේ මස්සිනාගේ ජීවිතේ බේර ගන්න තිබ්බ ඇත්තටම පැය කීපයක් කිසිම හරි ප්‍රතිකාරයක් ලැබුණා නම් එයා අනිවාර්යෙන් අද ජීවත් වෙනවා ප්‍රතිකාරයක් නැති නිසානේ මේක වුනේ වේදනාවක්වත් දුන්නේ නැනේ වේදනාවවත් අඩු වෙලා යන්න එයි මෙහෙම කරන්නේ අපිට මෙහෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද අදහස් පළ කළා අපේ ජනාධිපතිවරු මම ඉල්ලීමක් කරනවා අපි මේ ඔක්කොම බොහොම සද්භාවයෙන් කරන්න අගිත රයිතව නමුත් ජනාධිපතිතුමනි මේ යන ගමන නම් එහෙම සත්‍යමත් කර පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ සෞඛ්‍ය ලේකම්ට කියන්න සෞඛ්‍ය ආයතනතුමාට කියන්න ඔය වීදුරු කූඩුවල ඉඳගෙන මේ පාලනය ගිනන්නේ බෑ කවදාකවත් ඒගොල්ලන්ට අද මේ මොහොත වෙනකන් තර්ජනයක් කරන කෙනෙකුට පිළිමයක් වදන්න මේ ආණ්ඩුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ අතර වර්ජනය නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. වර්ජනය නිසා අදත් පීඩාවටපත් වූ මේ රටේ කර කියා ගන්න දෙයක් නැති අසරණ ජනතාවයි මේ. සේවා අයිතිවාසිකම් දිනා ගැනීමට වෘත්තීය අරගල කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. ඒත් අපේ රටේ රාජ්‍යංශයේ වර්ජන හා සේවා අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගල කොතරම් සාධාරණද? ඔවුන් හැමදාමත් ඇපේට තබන්නේ පාලකීන් හෝ නිලධාරීන් නොව අහිංසක ජනතාවයි. වයිට් ඇන්ඩ් බ්ලැක් තුලින් අද අනාවරණය අපේ රටේ වෘත්තීය අරගල ගැනයි. අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. විශේෂත්වය තමයි දශක ගණනාවක ඉඳලම අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි සංවර්ධිත රටක් බවට පත් වෙන්නේ කවද්ද? කිව්වට නම් අමනාප වෙන්න එපා. මේ විදිහට නම් අපිට කවදාවත් බෑ සංවර්ධිත රටක් බවට පත් වෙන්න. මොන දියසෙන් කුමාරයා ආවත් මොන දේශපාලන පක්ෂයේ බලයට පත් වුණත් අපිට ඒක හීනයක්. කුහකකම ආත්මార్థකාමීත්වය දූෂණය අල්ලස දේශපාලනීකරණය රට වල පල්ලට ඇදලා දාලා ඉවරයි. වර්ජන උද්ඝෝෂණ වෘත්තීය අරගල උපවාස අකුරට වැඩ කිරීම අපේ රටේ රාජ්‍ය සේවයේ හරිම සුලබ සිදුවීම් බවට පත් වෙලා යම් වෘත්තියක සේවය ඉටු කිරීමේදී සේවක අයිතිවාසිකම් සහ නිදහස අහිමි වෙනව නම් අසාධාරණකම් සිද්ධ වෙනව නම් නීති විරෝධී ක්‍රියා සිද්ධ වෙනව නම් ඒවට හඬ නැගිය යුතුමයි එය වගකීමක් යුතුකමක් ඒත් රාජ්‍ය සේවය මේ සේවා අයිතිවාසිකම් වෘත්තියෙලින් දිනා ගන්න අපේ රටේ පාවිච්චි කරන ක්‍රමය හරිද සදාචාර සම්පන්නද
අපි පළවෙනි උදාහරණයට ගමු සෞඛ්‍ය සේවය වෘත්තීන් 18ක් තාම වර්ජිනේ දින 6ක් කවුද මේකෙන් පීඩා විඳින්නේ මේ වෘත්තීය සමිතිය ඉල්ලන ඉල්ලීම් රටේ අහිංසක ජනතාවට ලබා දෙන්න පුළුවන්ද හිතලා බලන්න බෙහෙත් වේල ගන්න බැරුව පෝලිං වල පැය ගාණක් දුක් විඳින Tamanගේ අම්මා තාත්තා වගේ ඉන්න අයගෙන් පුළුවන්ද විසඳුමක් ගන්න කකුල කැඩිච්ච කොඳු කැඩිච්ච අතපය නැති දියවැඩියාව හදවත් රෝග වකුගඩු රෝග ආදී ලෙඩ තියෙන අහිංසක මිනිස්සුන්ට පුළුවන්ද සෞඛ්‍ය සේවාවේ තියෙන වැටුප් විෂමතා ඉවත් කරන්න මිනිස්සු අඬාඬ පැය ගණන් පෝලිං වල අපි දැක්කේ නැහැ කිසිම ඇමති කෙනෙක් රාජ්‍ය ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් මේ විදිහට අඬාඬ පැය ගණන් පෝලිං වල බෙහෙත් ගන්න ඉන්නවා එතකොට ඒ වර්ජිනේ දැනිලා තියෙන්නේ කාටද අහිංසක මිනිස්සුන්ට අපි ඊළඟ උදාහරණයක් ගමු දුම්රිය සේවය මීට සති කිහිපයකට කලින් වර්ජනයක් කළා හදිසියෙම දුම්රියත් වර්ජනය කරන්න පටන් ගන්නවා දවසේ 30ම මැරිලා මැරිලා රෑ කෝච්චියේ පාංගෙඩියක් අරගෙන ගෙදර ඉන්න අයට කන්න දෙන්න දුවන අහිංසක මිනිස්සයාට පුළුවන්ද දුම්රිය වර්ජනය කළා කියලා ඔවුන්ගේ ගැටලුව විසඳන්න ඊළඟට අපි ගමු ගුරුවරු එයාත් දැන් මාස කිහිපයකට කලින් මාස ගණනාවක් වර්ජනය කළානේ ගුරු ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද 6-4 නොතේරෙන එක වසර ඉස්කෝලේ ඉන්න පුංචි දරුවට වැටුප් වැඩි කරන්න විෂමතා අයින් කරන්න පුළුවන්ද ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි ලියන දරුවන්ට මේ වගේ තව ඕනතරම් උදාහරණ දෙන්න පුළුවන් මේ හැමෝම කරලා තියෙන්නේ මොකක්ද රටේ අහිංසක කර කියා ගන්න දෙයක් බලයක් නැති මිනිසුන්න පලිහක් කරගෙන Tamanගේ අරමුණු වෙත යන එක දැන් ඔය ඉගෙනගෙන රජයේ සේවය කරන අය Tamanගේ අයිතිවාසිකම් දිනා ගන්න ඒ විදිහට අපි ගම්මු තවත් උදාහරණයක් මේ විදිහට ගොවීන් පොහොර ප්‍රශ්නයත් එක්ක ඔවුන් උද්ඝෝෂණ කරනවා අරගල කරනවා හැබැයි Tamanම අට්ටාල හදාගෙන පාර අයිනට වෙලා ඔවුන් තනියම උපවාස කරනවා මිනිස්සුන්ව බිල්ලට දෙන්නවත් මිනිස්සු පලිහක් කරගන්නේ නැහැ ඔවුන් අපි දැක්ක තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් පෙරේදා ඩෙංගු මර්ධන සේවකින් පිරිසක් උද්ඝෝෂණය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුනා ඔවුන් රැලි වෙනකම් අමාත්‍යාංශය අතුලට වෙලා හිටියා මිනිස්සුන්ව පලිහක් කරගත්තේ නැහැ උදේ Tamanගේ ඉල්ලීම් වලට සාධාරණයක් අරගෙන ඔවුන් යන්න ගියා අනේ ඉතින් රාජ්‍ය සේවයේ මහත්තුරුනේ ඔයාලගේ ඉල්ලීම් දිනා ගන්න ඔයාලා උපවාස කරන්න අමාත්‍යාංශ වලට යන්න අමාත්‍යවරුන්ගේ ගෙවල් වලට යන්න නිල නිවාස වලට යන්න පාර්ලිමේන්තුව ළඟටත් යන්න එදා වේල කන්න බැරි අහිංසක මිනිස්සුන්ගෙන් පලිගන්නේක හරිද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් යැපෙන දුප්පත් අම්මා තාත්තගෙන් හැදුන ඔබ මුල අමතක කරන්න එපා ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීම නිසා බිඳ වැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. ඒ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන වෘත්තිවේදීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් විවිධ ශේෂ්ඨ නියෝජනය කරන වෘත්තිවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සාකච්ඡාව වටේ යේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ජනාධිපති මන්දිරයේදී අධ්‍යාපන ප්‍රතිපත්ති සමාජ විද්‍යා කෘෂිකර්ම පර්යේෂණ ජල සහ පුනර්ජනනීය බලශක්ති වෛද්‍ය ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ශේෂ්ඨ රසක් නියෝජනය කරන පිරිස් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපතිවරයා අපේක්ෂා කරන ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ජාතික වැඩපිළිවෙල විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බවයි සාකච්ඡාවට සහභාගී වූ වෘත්තිවේදීන් පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිටින බවත් එසේ වුවද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රැස්ව සිටි පිරිස සඳහන් කළා. සමස්ත ලෝකයේම දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් නැතයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ශේෂ්ත්‍රවල පූර්ණකාලීනව නියැලී සිටින පර්යේෂකින්ගේ සහ ව්‍යවසායකින්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබා දීමට සූදානම් බවයි ශේෂ්ත්‍රයේ ප්‍රවීණින් සඳහන් කළේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් වෙත යොමු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් විද්වතුන් එවිනුවෙන් පවතින බාධා ඉවත් කර ගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවද අවධාරණය කළා. එෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බවයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් සිදු කරමින් පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
කාබනික පොහොර යොදා වී වගා කළ මහවැලි වී කලාපයේ ගොවීන් සාරවත් අස්තුරු නැති බව පවසමින් අද රජයට චෝදනා එල්ල කළා. මේ අතර මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ගොවීන් සිය වී අස්තුරු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. රජ ඉදිරිපත් කළ කාබනික පොහොර සංකල්පයට රටපුරා ගොවීන් තවමත් චෝදනා එල්ල කරමින් පවතිනවා. සිය වගාවන් සම්පූර්ණයෙන් විනාශ වූ ගොවි ජනතාව දැන් වන්දි ඉල්ලමින් උද්ඝෝෂණවල නිරත වනවා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සිද්ධපුර ප්‍රදේශයේ ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. ගොවීන් පස් දිනකු එක්ව රුපියල් ලක්ෂ 50ක මුදලක් ආයෝජනය කරමින් අක්කර 180 200 අතර ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. ඒ කාබනික පොහොර යොදා ගනිමින් අක්කරයකින් ගෝණි පහක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි ගොවීන් දැන් චෝදනා කරන්නේ. ජනාධිපතිතුමනි, කොන්ද පණ තියෙන කෘෂිකාර්ම ඇමරිකනිපත් කරන්න. කුඹුරේ බහැලා යන මිනිස්සෙකුට, ගොවිතැන ගන්න දන්න මිනිස්සෙකුට මාව හරි කමන්නේ පත් කරලා කෘෂිකාර්ම ඇමරිකනික් කරන්න. අපි මේ ගොඩ දාලා දෙන්න ලංකාව. ගොවියාගේ අතමිට සරු කරනවා කිව්වා. ගොවියා ගොඩ දානවා කිව්වා. දැන් ඉතින් ගොවියා ගොඩ නෙවෙයි දාලා තියෙන්නේ. ගොවියා අඩි 6ක් යටට තමයි දාලා තියෙන්නේ. දැන් මාස 3 මාරක් තිස්සේ ගොවිතැන දිහා බලන අකුඹුරු අක්කර 180ක් විතර වැඩ කරලා දැන් ආයෙ වියදම් කරන්න ගියා කපන්නවත් සල්ලි නැහැ. රත්තරන් බඩු උගස් තියා තියෙන්නේ. ඊළඟන්නේ හානව නම් අපිට රැට්‍රිය බේර ගන්න ඕනේ. ඒ මොනවත් කර ගන්න හම්බෙන්නේ නැහැ. කවදාවත් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ අපිට කවදාවත් කිසිම අසාධාරණයක් කරලා තිබෙන්නේ නැහැ ගොවිතැනට. මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල සමහර ගොවීන් මේ දිනවල සිය වී අසුරු නෙලීම ආරම්භ කර තිබෙනවා. මහකන්නේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ තුල පමණක් හෙක්ටයාර 67,414 ක වී වගා කර ඇතැයි ගොවිජන සේවා නිලධාරීන් පවසනවා. මේ වන විට ඉන් හෙක්ටයාර 35,417 ක වී අසුරු නෙලීම අවසන්. මේ අතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වී වගා කළ හෙක්ටයාර 50,267 ක භූමි ප්‍රමාණයකින් හෙක්ටයාර 16,722 ක අස්වනු අද වන විට නෙලා අවසන් බව ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන් පවසනවා. ඊමල වැඩිම ගැන ඉතින් කවුරු සතුටුයි ගොවියෝ වශයෙන්. හැමෝම ඉතින් මේ මිලක්නේ බලාපොරොත්තු වෙන්නේ. අස්වැන්න ප්‍රමාණයත් එක්ක බලපුවහම වීමිලත් එක්ක ගොවියන්ට අසාධාරණයක් වෙන එකක් නෑ මං හිතන්නේ. වෙනදා සාමාන්‍ය වියුර 120ක් විතර ගන්න එකේ මේ සැරේ 95ක් තිබුණා. නැත්නම් මේ බොහොම අඩු මිලකටනේ වී දෙන්නේ. ඒ වුණාට මේ සැරේ දැන් රුපියල් 90ක් 95ක් කියන එක අපිට හොඳ මිලක්. අපි බොහොම සතුටින් මේ වගාව කරනවා. වස්ස විසතොර වගාවකට යාම සම්බන්ධව සියලු දෙනාට ස්තුති කරනවා. රජ නිලධාරී ජනාධිපතිතුමා සංකල්පය. මොකද අපේ රටේ තියෙන ගැටලු වලට ලොකු විසඳුමක් තමයි මේ වස්ස විසතොර වගාව. දැන් රුපියල් 90ක 95ක් විතර මිලක් ලැබෙනවා තමයි. ඒක ලොකු සහනයක් ගොයියට. සහල් මාෆියාවක තොරතුරු අද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙලෙස හෙළි කළා. දැන් පොන්නි සම්බ ගෙන්නනවා. රුපියල් 115යි. පොන්නි සම්බ කිලෝ එක රුපියල් 115 තමයි කොළඹදී. හැබැයි මෙහෙ මොකද කරන්නේ? මෙහෙ ඉන්න වී මෝල් හිමියෝ කරන්නේ පොන්නි සම්බ ටික තොග කඩෙන් අරගෙන අපේ සම්බ ටිකක් දාලා දෙක එකට කලවම් කරනවා. අද මොකද කරන්නේ? රුපියල් 115ට කොළඹ තියෙන පොන්නි සම්බ එක තියෙන්නේ ගමේ ඉන්න හාල් ව්‍යාපාරිකයා ගමේ තොග කඩෙන් සම්බ ටික අරගෙන ලංකාවේ සම්බ ටිකයි පොන්නි සම්බ ටිකයි අරගෙන දෙක කලවම් කරලා ගහලා පැක් කරලා යවනවා. රුපියල් 185යි දැන්. රුපියල් 115ට කන්න තියෙන්නේ. ඉතින් බයින්නේ කාටද? මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සඳහා දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පාස්කු ප්‍රහාරයේ සිට අවසර දෙකහමාරක් වැනි කාලයක් පුරාවටම කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂයෙන් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල වශයෙන් බැංකු සහ මූල්‍ය ආයතනින් වලින් වෙන අකටයුතුකම් හින්දා සෑහෙන අසාධාරණයකට ලක් වෙලා තියෙනවා. පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී හැකි පමණ ඉක්මනට මෙම ව්‍යවසායකයන්ගේ මෙම තියෙන නය මුදල් කපා හැරලා ඔවුන්ට නැවත තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්න පුළුවන් වාතාවරණය පුළුවන් තරම් ඉක්මනට සලසා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි කියනවා අද වෙනකොට මේ මූල්‍ය අර්බුදයට වග කියන්න ඕන ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ නිසා විශේෂයෙන්ම අපි කබ්‍රාල් මහත්තයාට කියනවා ඔබතුමා අපිට කිව්වා මිලියන 15,000 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වෙන් කරා කියලා. නමුත් අද වෙනකොට ණය කල් දැමීම තුල තව තවත් ණය අර්බුදයකට ව්‍යවසායකයා හිර වෙලා තියෙනවා. අපි අහනවා කබ්‍රාල් මහත්තයාගෙන් අපි අභියෝග කරනවා ඔබතුමා සීතකාමරවල ඉඳලා කතා කරන්නේ නැතුව පහදලුවම ව්‍යාපාරිකයොත් එක්ක එක මේසෙට අවිල්ලා ඔබතුමා කතා කරන්න කියන අභියෝගය අපි කරනවා. ඔබතුමා හම්බෙන්න කබ්‍රාල් මැතිතුමා ඔබතුමාගේ ගෙදර එනවයි කියන එක අපි අද අනුරාධපුරයේදී අපි සම්පූර්ණයෙන්ම ව්‍යවසායකයෙකු එකතු වෙලා අපි කියනවා. ඉන්ධන මිල ගණන් ඉහළ දමන ලෙසට පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ ඉහළ යන බොර තෙල් මිල ගණන් වලට සාපේක්ෂවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සියතර ප්‍රකාශ කළා.
ලංකා අයෝසී සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවට පසුගියදා රජය වෙත දැනුම් දුන්නා. ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බව පවසමිනුයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම ඉල්ලීම රජයෙන් සිදු කළේ. ඉන්ධන මිල ඉහළ දැමිය යුතු නව මිල ගණන් සටහන් කරමින් විෂය භාර අමාත්‍ය උදය ගමන්පිල මහතාව දැනුවත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා. කෙසේ වෙතත් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත විජේසිංහ මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. මේ අතර ගෘහස්ථ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන වශයෙන් වෙන් වෙන්ව විදුලිය පරිභෝජනය කළ යුතු ආකාරය පිළිබඳ හෙට දිනේ විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. පරිභෝජනය කරන කඩු ගන්න අපි දැන් මේ සුමාන प्रसिद्ध निवेदन निकुत्कंड विदुरी अवश्य नाम अभी महाजन उपयुरी पारिभ्योगिकन सवस हयत दहयत अतर तमंगे विदुरीोदून हीटर शोधन यंत्र वायु समीकरण यंत्र स्त्रीकन देवल පාවිච්චියෙන් බහැර වෙන්න ඕන අපි කැමති විදුලි පාරිභෝගිකයන් තමන්ගේ ආහාර පාන හයට කලින් හදාගෙන අර පීක් අවර්ස් එක අවොයිඩ් කරනවා නම් මේ වෙන විටත් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරි මාස 3 සඳහා විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසරය ලා තිබෙනවා. ඊට අවසර ලබා දෙන්නේද නැත්නම් යන්න තීරණය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් අද රැස්වී සාකච්ඡාවක් සිදු කළා. අපි සාකච්ඡා කරේ මේ අපිට තියෙන විදුලි අර්බුදයේ කොහොමද ඉදිරියේදී අවම කරලා මහජනතාවට අඩුම හිරිහැරයක් වෙනාකට මේක කරන්න අපි හිතන මේ සාකච්ඡාව සාර්ථකයි කියලා ඒ පිළිබඳ වැඩි විස්තර අඟහරුවාදා අපි මාධ්‍ය නිකුත් කරනවා. අපි මහජනතාවගෙන් බලාපොරොත්තු වෙන සංරක්ෂණය සහ විදුලිය පරිභෝජන අඩු කිරීම ගැන සියලුම කාරණා අපි ඉතා සහයෝගයෙන් කතා කරලා මේක විසඳගත්තා. මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ලබන අඟහරුව දෙනකොට මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මාධ්‍යයට නිකුත් කරන්න. කප්පාදුවකට යන්න වෙයිද? इलुम सपुरा गनीमत हैकी बैवीन लबन संदुदातेक विदुली कप्पादुवाक सिदु नुवन बव महजन उपयोगिता कमिशन सभाव ईए तनुम दुन्ना देशपालन वेदिकावेन एसनु कथा देन हिटलर टा पुलवान उना व्याज देशप्रेमी विकुनला व्याज रणकामित्व विकुनला मिनिस्सुंग यालागे कथावेन वसीकरन मेकोला दे हकियाव तियन एहेम तमाई 2019 एत करे दनुत एकम तमाई करन्न बलन आर्थिक अर्बुदे कारण कोविड वसंगत दिख उग्रवेच कारण मुदल वेंकरे गमे आर्थिक शक्ति मत वेड व्यवसाय बिलियन तिहापी वेंकलती अद रड लक्ष गमे आर्थिक शक्ति मत क्रियात्मक पौद्योगिकांश जनता एक मे गमन अन्न බලශක්ති එහෙම නැතුව අපි මේ ආයුධ ටිකක් පිරිවරාගෙන හමුදා බටු ටිකක් ඉස්සරහට පස්සට දාගෙන වාහන පේලියක් හදාගෙන රට වටේ ඇවිද්දට ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැතේ. අපි රට බාර දෙනකොට අපිට තිබුණ විදේශ ශේෂය ඩොලර් කෝටි 760කට අපි බාර දීලා ගියේ. නොවැම්බර් මාසේ වෙනකොට ඩොලර් කෝටි 100ට වැහැලා. තියෙන රත්තරන්ුත් විකුණලා තියෙන්නේ. කෙටිම කිව්වොත් पहार චන්දිය තිබ්බොත් බලා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා වෙන වෙනම ඉල්ලුවා. සරත් පොන්සකා මහත්තයා වෙන පැත්තට කඩාගෙන යනවා. අනිත් පැත්තෙන් චම්පික රණවක 43 කණ්ඩායමක් කඩාගෙන වෙනම යනවා. මනුෂයයි හරිමයි තව කට්ටියක්. එතකොට හේසයි චමින්දයි තව කට්ටියක්. අද ඔක්කොම සමගි යන බලවේගෙ කැඩිලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තව කට්ටියක් කඩාගෙන යනවා. දැන් අර පෞගේ දවසල මහින්ද රාජපක්ෂ මහත්තයා ඇව්වනේ දැන් සෙපද කියලා දැන් සෙප තමයි ඔක්කොටම ගෑස් තියනවානේ දැන් කිරිපිටි තියනවා සිමෙන්ති තියනවා කිසිම අඩුවක් නෑ අපිට වැඩි තියනවා බඩු මිල වැඩි
අපිට මොකටද ආණ්ඩුවක් ලයිට් ඔෆ් කරන්නයි ලයිට් දාන්නයි කියන්නේ ආණ්ඩුවක් වැඩක් නැහෙනේ දරුවන්ට ඛණ්ඩ නැහැ ලාඹු තෙල් ටික දී ගන්න විදිහක් නැහැ බෝට්ටුව මුහුදට දා ගන්න විදිහක් නැහැ ගොවියට පොහොර ටික නැහැ ඒ නිසා නැවත ශ්‍රී ලංකාව නගා සිටවීම සඳහා වැඩසටහන තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වරින් වර පාර්ලිමේන්තුවේ කිව්වා මේ රටේ මූණ දෙන ආර්ථික අර්බුදයට සෞඛ්‍ය අර්බුදයට විසඳාලීම සඳහා විපක්ෂයේ අදහස් අපි කියන්න ලෑස්ති. හැබැයි ඒ හැම අවස්ථාවකම ආණ්ඩුවේ උද්දච්චකම සහ ආණ්ඩුවේ තියෙන නොදැනුවත්කම නිසා මේ අදහස් උදහස් ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කරා. මෙන්න දැන් ලැබුණු පුවතක්. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18ක් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයෙන් එක් වෘත්තීය සමිතියක් ඉවත් වී තිබෙනවා. සමන් රත්නප්‍රිය මහතා නියෝජනය කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව වැඩ වර්ජනයෙන් ඉවත් වූ බව රවි කුමුදේශ් මහතා සියතට ප්‍රකාශ කළා. සෙසු වෘත්තීය සමිති 17 තව දුරටත් වර්ජනයේ නිරත වන බවයි රවි කුමුදේශ් මහතා පැවසුවේ. මෙන්න එම පුවත නැවතත්. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18ක් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයෙන් එක් වෘත්තීය සමිතියක් ඉවත් වී තිබෙනවා. සමන් රත්නප්‍රිය මහතා නියෝජනය කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව වැඩ වර්ජනයෙන් ඉවත් වූ බව රවි කුමුදේශ් මහතා සියතට ප්‍රකාශ කළා. සෙසු වෘත්තීය සමිති 17 තව දුරටත් වර්ජනයේ නිරත වන බවයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. යලිත් දේශීය පුවත් අකණ්ඩව 13 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. මේ අතර වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කොවිඩ් මරණ එන්නත ලබා දීමට අදාළ නිර්දේශ එළමින සතියේදී ලැබුණු ඇති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. අකණ්ඩව 13 වන දිනටත් මෙරට දෛනික රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1259 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 625804ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව ගත වූ දින 13ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 15000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 15843ක්. මෙතර වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට අදාළ නිර්දේශ එළඹෙන සතියේදී ලැබෙනු ඇති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. 12 15 අතර කාණ්ඩයේ ළමුන් සඳහා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය නිර්දේශය ලැබෙන තෙක් අපි බලාගෙන සිටිනවා. ඒත් එක්කම වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත ලබා දීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අපි නිර්දේශයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි හිතනවා ඉදිරි සත්‍යික ප්‍රමණ කාලේ අපිට නිර්දේශයක් ලැබෙයි කියලා. ඒ නිර්දේශය ලැබුණොත් අපිට පුළුවන් වයස අවුරුදු 12ට අඩු ළමුන්ටත් එන්නත් කරන්න ආරම්භ කරනවා. කොවිඩ් ආසාදිනේ වී රෝහල්ගත වන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් බූස්ටර් එන්නත ලබාගෙන නැති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලේනගේ මහතා පවසනවා. මේ වෙන විට රෝගීන්ගේ වාර්තා වීමේ සුළු අඩුවක් තිබෙනවා. නමුත් දෛනිකව රෝගීන් 200ක් 154 ප්‍රමාණයක් වාර්තා වෙනවා. අපගේ රෝහල් වලට ඇතුල් වෙන රෝගීන්ගෙන් බහුතරයක් විශේෂයෙන්ම කිව යුතුයි ඒ අය තුන්වෙනි මාත්‍රාව ලබා නොගත් අය තමයි මේ වෙන විට අපගේ රෝහල් වලට වාර්තා වෙන්නේ සහ සංකූලතා වැඩිමනත් පෙන්눔 කරන්නේ. කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වූ අයෙකුට වෛරසය ආසාදිනේ වූ දිනේ සිට දින 7කින් පසු රෝග ලක්ෂණ නොමැතිනම් සේවාවන් සඳහා වාර්තා කිරීමට හැකි බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. මුලින්ම දින 14 තිබ්බා, ඊට පස්සේ දින 10, දැන් දින 7. මේක සිද්ධ වුණේ අපි දන්නවා දැන් ලංකාවෙත් වැඩිපුරම සම්පූර්ණයෙන්ම 99%ක්ම තියෙන ඔමික්‍රෝන් ප්‍රභේදය හා ආශ්‍රිත වන රෝගීන්. එතකොට ඔමිකෝන් ප්‍රභේදයෙන් රෝගය සෑදීම ඉතා ඉක්මනින් සිදු වෙලා ඉතා ඉක්මනින් නිවර වෙනවා. දින 5ක් පසු වන විට සක්‍රීයව වෛරසය පැතිරවන්නේ නැති බව දන්නවා. ඒ නිසා තමා දින 7 සීමාවෙන් පසුව නැවතත් රෝග ලක්ෂණ නොමැතිනම් සම්පූර්ණයෙන් සුවපත් වී ඇති අවස්ථාවක දින 7කින් නැවත සේවයට පැමිණිය හැකි. සේවයට පැමිණීම සඳහා අර කලින් කරා වගේ අවසානයේ කරන එක්සිට් PCR එක එක්සිට් රැට්වත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රථම PCR හෝ රැට් පරීක්ෂණය පොසිටිව් වූ දිනේ සිට දින 7කට පසුව රෝග ලක්ෂණ නොමැති නම් සුව වී ඇති නම් සේවයට වාර්තා කළ හැකි.
දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. ක්‍රීඩා අමාත්‍ය නාමා රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් සඳහා අංග සම්පූර්ණ ක්‍රීඩා උපකරණ කට්ටල බෙදා දීමේ ජාතික වැඩසටහනේ එක් පියවරක් පසුගිය දා රත්නපුර ප්‍රදේශයේදී ක්‍රියාත්මක වුණා. ඒ අනුව රත්නපුර ප්‍රදේශයේ පාසල් 20ක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා උපකරණ බෙදා දීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. කොස්මාමා හෙවත් ආතර් වීඩීඑස් ශ්‍රී මතානන්ගේ 136 වෙනි ජන්මදින සැමරුව නිමිත්තෙන් පහන් දැල්වීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ පානදුර ඔරලෝසු කණුව ඉදිරිපිට ආතර් වීඩීඑස් මහතාගේ පිළිරුව අභියසදී. දීඝවාපි සෑරැඳුන් ප්‍රතිනිර්මාණය කිරීමේ පුණ්‍ය කටයුත්ත සඳහා නිෂ්පාදනය කළ ගඩොල් හා යකඩ බට අනුරාධපුර සිට දීඝවාපිය දක්වා රැගෙන ගොස් තිබෙනවා. මෙලෙස ලංකා පිඟන් සංස්ථාවේ උළු ගඩොල් කම්හලෙන් නිපදවන ලද ගඩොල් සහ යකඩ බට කන්ටේනර් 10ක් මගින් ප්‍රවාහනය කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රඹුක්කන කොටවෙහෙර රජමහ විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික කරඬු පහක් සහ පලිඟු කරඬු තුනක් සොරකම් කර තිබෙනවා. මෙලෙස සොරාගෙන ඇත්තේ දෙදිගම කොටවෙහෙර පුරාවිද්‍යාත්මක භූමිය සිදු කළ කැණීම්වලදී සොයාගැනුණු ඉතා වටිනා පෞරාණික වස්තුන් කිහිපයක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන සඳහා පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයට යොමු කර ඇති බවයි වාර්තා වූයේ. බේරුවල කටුකුරුන්ද ගහලන්ද දුෂ්කර ගම්මානයේ පවුල් 300ක් පමණ මුහුණ පා සිටි ජල ගැටලුවට විසඳුමක් ලබා දීමට ජර්මනියෙන් බේරුවලට පැමිණි විදේශ සංචාරකයන් කිහිප දෙනෙකු පියවරගෙන තිබෙනවා. ඒ ඔවුන්ගේ පෞද්ගලික මූල්‍ය දායකත්වෙනුයි. එෙහිදී අඩි 100ක් පමණ යටට යන්ත්‍රානුසාරයෙන් නලලින්දක් සකසා ජල මෝටරයක් ආධාරයෙන් එම ගම්වැසියන්ගේ පානීය ජල ගැටලුවට විසඳුමක් ලබා දීමට පියවරගෙන තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන 20x20 තරගයේ හෙට පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී ඔස්සේ තරගයේ සියලුම තොරතුරු සජීවව ඔබට නැරඹිය හැකියි. ඒ අතුරු ක්‍රීඩා පුවත් කිහිපයක් දැන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟ පහකින් සමන්විත 20x20 තරගාවලියේ දෙවන තරගය හෙට පැවැත්වීමට නියමිතයි. පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියාව තමන් සතු කරගත්තේ ලකුණු 20කින්. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි. මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන සියත ටීවී තුලින් තරගාවලියේ සියලුම තොරතුරු ඔබට සජීවව නැරඹිය හැකි. හෙට 10:30 සිට දෙවන 20x20 තරගයේ සජීව විකාශය හා ඔබට එක්විය හැකි අතර ඩයලොග් ක්‍රික් ස්ටුඩියෝ හි සිටගෙන එන විශේෂඥ විස්තර විචාරයේද නැරඹීමේ අවස්ථාව සියත ටීවී අප ලබා දී තිබෙනවා. සියත එක්ක ක්‍රිකට් දිනවම පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.